සමහර අය ශරීරයේ බර අඩු කර ගැනීමට උත්සාහ කරද්දී ඇතම් අයට තමන් කැසඟ වීම ගැටලුවක් වී ඇත. කැසඟ සිරුරක් ඇති බොහෝ අයට එය උපතින්ම උරුම වී ඇත. කෙසේ නමුත් ඔබේ උසට අනුරූපව බර ප්‍රමාණවත් නොවේ නම් ඒ සෞඛ්‍ය සම්පන්න නොවේ. අද වීඩියෝ එක තුළින් සෞඛ්‍ය සම්පන්න ලෙස බර වැඩි කරගන්නේ කෙසේද කියලා බලමු. ඔබ තවමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අපූර්විෂය YouTube channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න කියලා මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එකට. ඔබගේ වයස, උස බර සහ ශාරීරික ක්‍රියාකාරීත්වය මත එදිනදා කටයුතු කිරීම සඳහා වැය කළ යුතු කැලරි ප්‍රමාණයක් පවතී. එම කැලරි ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් දිනපතා ආහාරය මගින් ලබා ගත්තොත් බර වැඩිවීම සිදු වේ. අංක 1. ගුණාත්මක ප්‍රෝටීන් ලබා ගැනීම. බර වැඩි කර ගැනීම සඳහා ඔබේ ආහාර වේලට ගුණාත්මක ප්‍රෝටීන් එකතු කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ප්‍රෝටීන් යනු ශරීරයේ මාංශ පේශි වර්ධනයට අවශ්‍ය වන සංඝටකයක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් බිත්තර, මාළු, කරවල, කුකුල් මස ආදී ගුණාත්මක ප්‍රෝටීන් අඩංගු ආහාරයි. ඔබටත් බර වැඩි කර ගැනීමට අවශ්‍ය නම් ඔබේ සෑම ආහාර වේලකටම එවැනි ප්‍රෝටීන් එකතු කර ගැනීම අනිවාර්යයි. අංක 2. කාබෝහයිඩ්‍රේට් එකතු කර ගැනීම. ශක්තිය ලබා දෙන ප්‍රධාන පෝෂක සංඝටකයක් ලෙස කාබෝහයිඩ්‍රේට් හෙවත් පිෂ්ඨය හඳුන්වන්න පුළුවන්. කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් එකකින් කැලරි 4ක ශක්තිය ලැබෙන අතර ඔබේ දෛනික ක්‍රියාකාරකම් කිරීමේදී මාංශ පේශි, මොළය, ශරීරය අනෙකුත් පටක ආදියට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ කාබෝහයිඩ්‍රේට්ය. නියුඩු සහිත සහල් ධාන්‍ය වර්ග, ධාන්‍ය වලින් සකස් කළ ආහාර, ස්වභාවික සීනි අඩංගු පළතුරු ආදිය ඔබේ ආහාරයට එකතු කරගන්න පුළුවන්. ඔබේ ආහාරයේ සෞඛ්‍ය සම්පන්න කාබෝහයිඩ්‍රේට් යහමින් අඩංගු කරගැනීමෙන් සෞඛ්‍ය සම්පන්න ලෙස බර වැඩි කරගැනීමට හැකියාව ඇත. ඒ සඳහා අංක 3. මේදය ආහාරයට එකතු කරගන්න. මේදය ග්‍රෑම් 1ක කැලරි 9ක ශක්ති ප්‍රමාණයක් අඩංගු වන අතර මේදය යනු බර වැඩි කර ගැනීමට හොඳ ශක්ති ප්‍රභවයක් වේ. එමෙන්ම මේදය ඔබේ ආහාරය රසවත් කිරීමටද හේතු වෙනවා. මෙහිදී ශරීරයට අහිතකර සම්පෘත්ත මේදය සහ ට්‍රාන්ස් මේදය අඩංගු සකස් කළ ආහාර, බටර්, මාගරින්, පොල් තෙල්, බිස්කට්, කේක් සහ අනිකුත් බේකරි නිෂ්පාදන ආදී ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි. ඒ වෙනුවට ශරීරයට හිතකර අසම්තුප්ත මේදය අඩංගු මාළු, ඔලිව් තෙල්, සූර්යකාන්ත තෙල්, සෝයා තෙල්, කැනෝලා තෙල්, තල තෙල්, අලිගට පේර, රට කජු, කජු, තල, බඩඉරිඟු ආදී ආහාරයට එකතු කර ගැනීමට පුළුවන්. උදාහරණයක් වශයෙන් ඔලිව් තෙල් තේ හන්දක්ද ආහාරයට එකතු කිරීමෙන් කැලරි 124ක් අමතරව ඔබට ලැබේ. අංක 4. කැලරි අධික කෙටි ආහාර ගැනීම. ප්‍රධාන ආහාර වේලවලට අමතරව කැලරි අධික කෙටි ආහාර ගැනීමෙන් ඔබේ බර වැඩි කර ගැනීමට හැකියාව ඇත. ඒ සඳහා වියලි පළතුරු, යෝගට්, මුදවපු කිරි, තෙම්පරාදු කරන ලද මුං ඇට කව්පි වැනි ඇට වර්ග, ඇලප, රට කජු ආදිය විවිධ ආකාරයට ඔබට සාදාගත හැකිය. අංක 5. කැලරි අධික පානයන්. බර වැඩි කර ගැනීමට පහසු ක්‍රමයක් ලෙස කැලරි අධික පානයන්ද භාවිත කර හැක. එනම් පළතුරු යුෂ, කිරි හැඳින්විය හැක. ඊට අමතරව ඔබේ පානයන් වලට ශක්තිය අධික රට කජු, බටර්, පීනට් බටර්, යෝගට් ආදියද අවශ්‍ය පරිදි එක් කරගත හැක. අංක 6. කැලරි අධික විකල්ප ආහාර ගැනීම. කැලරි අධික ආහාර කරා යෑමෙන් ආහාර වේලේ ප්‍රමාණය වෙනස් නොකර වැඩි කැලරි ප්‍රමාණයක් ලබා ගැනීමට පුළුවන්. කැලරි අඩු මේදය රහිත හෝ මේදය අඩු ආහාර වෙනුවට මේදය සහිත ආහාර ගන්න පුළුවන්. සම්පූර්ණ යොදය සහිත කිරි හෝ චොකලට් කිරි පානයන්ද කැලරි අධික විකල්ප ආහාර ලෙස හැඳින්විය හැක. අලිගට පේර පානයක් සකස් කර ගැනීමෙන්ද
ශක්ති අධික ආහාරයක් ලබා ගැනීමට හැකියාව ඇත. මෙතෙක් වීඩියෝ එක නරඹපු අයලා හැමෝටම ගොඩක් ස්තුතියි. අදට මම ගිහින් එන්නම්. හමුවෙමු නැවතත් අලුත් වීඩියෝ එකකින්. සුබ දවසක් ඔයාලා හැමෝටම.